ලස්සන බැබලෙන දීප්තිමත් සමක් ලබා ගන්න කොහොමද? අද මම කතා කරන්නේ ඒ ගැන. අපේ හැම වර්ණය අපිට ලැබෙන්නේ උපතින්ම. දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ හැම සුදු කර ගැනීම ගැන. හැබැයි හැම සුදු කර ගැනීම වෙනුවෙන් ඒ තියෙන හුඟක් ප්‍රොඩක්ට්ස් අපේ හැමට අහිතකර දේවල් යොදලා සකස් කරපු ඒවා. විශේෂයෙන්ම මේ වයිට්නින් ක්‍රීම් වල අඩංගු වෙනවා ස්ටීරොයිඩ්ස් ඒ වගේම මර්කරි සහ බ්ලීච් වර්ග. ඉතින් මේවා පාවිච්චි කරලා හැම සුදු කර ගැනීම කෙසේ වෙතත් බොහෝ වෙලාවට වෙන්නේ තවත් අපේ හැම අවලස්සන වෙන එක. ඒ නිසා අද මම කතා කරන්නේ ඇත්තටම බැබලෙන ලස්සන දීප්තිමත් සමක් ලබා ගන්න අපි කරන්නට ඕන මොනවද කියලා. මේ සයිබර් ක්ලිනික්. ඉතින් මම හැම විටම ඔබේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන සෞඛ්‍ය දැනුම ලබා දෙනවා. ඉතින් ඔබ මගේ channel එකට කැමති නම් හිතනවා නම් මගේ channel එක ඔබට බොහෝ වැදගත් වෙනවා කියලා. හැකියාව තියෙනවා ඒ subscribe කරන්න. ඒ වගේම මතක තුව bell button එක click කරන්න මගේ වැඩසටහන් ගැන ඉක්මනට දැනගන්න. පැහැපත් සමක් වෙනුවෙන් skin care routine එකක තියෙන මොන දේවල් ගැන අපි අද කතා කරමු. bright skin එකක් පැහැපත් සමක් වෙනුවෙන් skin care routine එකක තියෙන මොන දේවල් මොනවද? පළමුවෙන්ම අපි කරන්නට ඕන දේ තමයි අපි සමේ ආලේප කරගන්න මේකප් වර්ග සියල්ලම අපි තාම හොඳින් ඉවත් කරගන්නට ඕන දවස් අවසානයේදී. මොකද මේකප් අපේ හැම රැඳිලා තිබ්බොත් එහෙම ඒ නිසා අපේ සම අවපාට වෙන්නට පුළුවන්. ඒ නිසා ඉතාම වැදගත් ඒවා ඉවත් කර ගැනීම. සමහර අය ක්ලෙන්සර්ස් පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් අපිට පොල් තෙල් හරි බේබි ඔයිල් හරි පාවිච්චි කරන්න පුළුවන් මේ මේකප් ඉවත් කර ගැනීම වෙනුවෙන්. මේ ඔයිල් වර්ගයක් පාවිච්චි කරලා අපි මේකප් ඉවත් කරනකොට ඉතාම හොඳින් මේ අයි මේකප් එක ඒ වගේම අපි මේ හැම ආලේප කරන මේකප් මේ සියල්ලම ඉතා හොඳින් ඉවත් වීම සිදු වෙනවා. ලෝකේ රූපලාවන්‍ය සෞඛ්‍ය සම්බන්ධයෙන් දිනපතා විවිධ පරීක්ෂණ කරනවා. මේ පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා අපේ සම පැහැපත් කරන්නට සහ ලස්සන කරන්නට අත්‍යවශ්‍ය දෙයක් කියලා ඇන්ටිඔක්සිඩන්ට් සීරම් එකක්. දැන් මේ ඇන්ටිඔක්සිඩන්ට් සීරම් ගැන කතා කරනකොට අපි වැඩිපුරම කතා කරන්නේ විටමින් සී සීරම් එක ගැන. ස්වභාවිකවම අපේ සමේ තියෙන විටමින් සී අපේ වයසට යනවත් එක්කම අඩු වෙන්න පටන් ගන්නවා. දැන් මේ විටමින් සී සීරම් එකක් මගින් අපේ සමේ තියෙන කොලැජන් ස්ටිමියුලේට් කිරීම සිදු වෙනවා. ඒ මගින් හැම රැලි ඇති වෙන එක ප්‍රමාද කරනවා. ඒ වගේම අපේ හැම අවපැහැගත් වෙන එක අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි. හැමට විවිධ හේතු නිසා ඩැමේජ් වෙන එක අඩු කරනවා. විටමින් සී සීරම් වල අඩංගු වෙන්නේ ලැස්කෝබික් ඇසිඩ්. ලැස්කෝබික් ඇසිඩ් 8%ට වැඩි ප්‍රමාණයෙන් තියෙන නිෂ්පාදනයකින් අපේ සමට හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඉතා හොඳ වර්ගයේ හොඳ ප්‍රමිතියෙන් යුතු විටමින් සී සීරම් එකක් මිලෙන් ඉතාම අධිකයි. ලෝකයේ වෙනත් රටවල වෙළඳපළේ අපි දකිනවා මේ වගේ හොඳ ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදන. අපේ වෙළඳපළේ විටමින් සී සීරම් අඩංගු බව සඳහන් කරපු නිෂ්පාදන තිබුණාට ඒවායේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය පිළිබඳව නිවැරදිව අදහසක් ප්‍රකාශ කරන්නට බැහැ. මගේ මේ වැඩසටහන කිසිම නිෂ්පාදනයක් සඳහා අනුග්‍රහකත්වය දක්වන වැඩසටහනක් නෙවෙයි. මම පොදුවේ කතා කරන්නේ සයිබර් ක්ලිනික් නරඹන හිතවතුන් වෙනුවෙන් ඇත්තටම ඇන්ටිඔක්සිඩන්ට් සීරම් එකකින් හොඳ වර්ගයේ විටමින් සී සීරම් එකකින් අපේ සමට අපේ සම පැහැපත් කරගන්නට ලබා ගන්නට පුළුවන් වාසි පිළිබඳව පමණයි. bright skin එකක් පැහැපත් සමක් සඳහා ඉතාම අවශ්‍ය දෙයක් තමයි මැරුණු සම ඉවත් කර ගැනීම. මැරුණු සම ඉවත් වීම ස්වභාවිකව සිද්ධ වෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නේ සෙමින්. ඒ නිසා අපි කිසියම් ද්‍රව්‍යයක් පාවිච්චි කරලා අපේ මුහුණේ මැරුණු සම ඉවත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. මෙතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ද්‍රව්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි මේ physical exfoliators. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න ස්ක්‍රබ් එක. කුඩා කැබලි තිබෙන ස්ක්‍රබ් එකක්. මේ වගේ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරලා අපිට අපේ සම පිරිසිදු කරගන්නට පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් අනුමත කරන්නේ සති දෙකකට වතාවක් පමණ මේ විදිහට ස්ක්‍රබ් එකක් කර ගැනීම සුදුසුයි කියලා. ඊට අමතරව chemical exfoliators තියෙනවා. දැන් මේ chemical exfoliators කියලා කියන්නේ රසායනික ද්‍රව්‍යයක් මගින් අපේ මැරුණු සම ඉවත් කර ගැනීම සඳහා තිබෙන නිෂ්පාදනයක්. එතකොට ඒ වගේ chemical exfoliator එකකුත් අපිට පාවිච්චි කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් සතියකට දෙවතාවක් හෝ තුන්වතාවක් ඒ වගේ දෙයක් පාවිච්චි කිරීම ප්‍රමාණවත් වෙනවා.
බ්‍රයිට් ස්කින් එකක් පැහැපත් සමක් වෙනුවෙන් අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් තමයි හොඳ සන් ප්‍රොටෙක්ෂන් එකක්. විශේෂයෙන්ම අපේ වගේ රටක අපි හිරවෙලියට නිරාවරණය වෙන ප්‍රමාණය වැඩි. අපි ඍජුවම හිරවෙලියට නිරාවරණය නොවුනත් අපි සාමාන්‍යයෙන් වාහනයක යනකොට වුණත් හිරවෙලියෙන් අපේ හැමතෙ ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි විවිධ දැන් අපි මේ රූපගත කිරීම කරන අතරතුරේදී පවා මේ එන ලයිට්ස් වලින් එන කිරණ මගින් පවා අපේ සමට ඩැමේජ් වෙනවා, හැමතෙ හානි වෙනවා. ඒ නිසා SPF 50ට වඩා වැඩියෙන් තියෙන හිරු ආවරණ ආලේපනයක් දිනපතා පාවිච්චි කිරීම ඔබේ ස්කින් කෙයා රුටීන් එකේ කොටසක් බවට පත් කරගත යුතුමයි. හැම තෙතමනේ ආරක්ෂා කර ගැනීමත් ඉතාම වැදගත් දීප්තිමත් බබලෙන සමක් වෙනුවෙන්. ඒ නිසා හොඳ මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන එකත් ඔබේ ස්කින් කෙයා රුටීන් එකේ කොටසක් බවට පත් කරගන්න. හොඳට වතුර බොන්න අමතක කරන්න එපා. ඒක හරීම වැදගත්. ඒ වගේම අපේ සමට ඉතා හිතකර පාන වර්ග විදිහට සඳහන් කරන්න පුළුවන් දොඩංයුෂ, නාරංයුෂ, ඒ වගේම ගස්ලබියුෂ සහ කැරට්යුෂ. ඉතින් මේ දේවල් ඔබ හැකි පමණින් පාවිච්චි කරන්න. බබලෙන දීප්තිමත් සමක් වෙනුවෙන් ස්කින් කෙයා රුටීන් එකක තියෙන මොන දේවල් ගැන තමයි මම කතා කළේ. හැබැයි අපේ තියෙන හැම ස්වභාවය අනුව, ඒ කියන්නේ තෙල් සහිත සමක්ද, වියලි සමක්ද, සාමාන්‍ය සමක්ද, කුරුලෑ සහිත සමක්ද කියන දේ අනුව අපි මේ කරන්නට ඕන දේවල් වෙනස් වෙනවා. ඒ නිසා ඔබට සැකයක් තියෙන හැම අවස්ථාවක මේ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. හැම සුදු කරගන්න එක ට්‍රෙන්ඩ් එකක් වුණාට හැම සුදු කර ගැනීම ඔබේ අරමුණක් කරගන්න එපා. අපේ අරමුණ වෙන්නට ඕන අපිට උපදින් ලැබිලා තියෙන හැම බොහොම නිරෝගීව දීප්තිමත්ව බැබලෙන ආකාරයට ලස්සනට තබා ගැනීම. ඉතින් ඒ නිසා ඒ සඳහා අවශ්‍ය දේවල් පිළිබඳව තමයි මම සඳහන් කළේ. මුණ ගැහෙමු තවත් දවසක. මම ડોક્ટર ටී.ආර්.